Right. Baba, ඔයාට මතකද? ඩයනා කුමරිය. නෑ කියන්නම් එපා. ඩයනාව මතක නෑ කිව්වොත් ඉතින් ඇවිල්ලා මෙතනම ඇවිල්ලා මේ කකුල් දෙකෙන් උස්සලා එහෙම වයින් දොන්න ඕන. ඩයනා කුමරිය කිව්වම ඉතින් මතකයි ඉතින් හරි ප්‍රින්සස් ඩයනා හරි නැත්තම් ඩයනා කියලා හුණනම් එකපාරට නිකන් කන්ෆියුස් උංගබුංග වෙනවා කී දෙනෙක් ඉන්නාද කියලා. Sorry baby. ප්‍රින්සස් ඩයනා. ඩයනා කුමරිය ගැන අලුත් මාරංචියක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට විදේශ මාධ්‍ය වලින්. මේ ඩයනා කුමරිය නැවත ඉපදිරා කියලා මෙන්න මේ ෆොරින් නිවුස් වල එහෙම මෙහෙන් යනවා. නෑ. පුනරුත්පත්ති කතාවක් ගැන හරිද? හා හා. ඩයනා කුමරිය ඇක්සිඩන්ට් වෙන්නේ 1997 නේ. ඔව් ඔව්. හරිද? දැන් ඒ කතාව ඔන්න තියන්නක පැත්තකින්. මේ ඊයේ පෙරදා ටික දවසකට කලින් අවුරුදු 8ක ඕස්ට්‍රේලියාවේ පිරිමි ළමයෙක් බිලි කැම්බල්ලාගේ නම. හරි? මෙයා ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය ගැන කියන්න පටන් ගන්න තියෙනවා. විස්තර. Oh my gosh. ඒ කියන්නේ ඩයනා ඉපදිලා තියෙන්නේ බොයි කෙනෙක් වෙලාද? ඔව් පිරිමි ළමයෙක්ද බිලි කැම්බල් කියලා පිරිමි ළමයෙක් විදිහට ඉපදිලා තියෙන්නේ. දැන් වයස? දැන් අවුරුදු 8යි. 8යි. මෙයා ඇවිල්ලා මේ ජනප්‍රිය ගායකයෙක් ඒ වගේම නළුවෙක් ඒ වගේම තමයි රූපවාහිනී වැඩසටහන් කරන කෙනෙක් මේ ඕස්ට්‍රේලියාවේ අන්න එහෙම කෙනෙක්ගේ පුතෙක් විදිහට තමයි ඉපදිලා තියෙන්නේ. අහහ. හරිද? ඔව්. මේකේ පුදුමේ කියන්නේ දැන් අවුරුදු 8ක කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් අපි හිතමු කොළමෙක්ට ස්ටඩි කරලා හරි මේ ඩයනා කියලා මොනවද කියන්න පුළුවන් කියලා. මේ නමුත් මෙයා අවුරුදු යන්තම් අවුරුදු 2 පිරෙන්න එනකොට හරිද? එයා ගෙදරදී ඩයනා ගැන එක එක දේවල් කියන්න පටන් ගන්න තියෙනවා. يعني බිලිගේ අම්මටයි තාත්තටයි. ඒ හරි අසාමාන්‍ය ප්‍රකාශ. හරිද? ඔව්. දැන් ඒතර මේගොල්ලෝ දෙමව්පියන් නැති තාගෙන බෑනේ. ඒක සාමාන්‍ය අවුරුදු 2 කළාමේකට හිතන්නකො කියන්න පුළුවන් දේවල් තියෙන බැරි දේවල් තියෙනවා. දැන් අපේ ළමයි අවුරුදු 2ක් වෙනකොට හිතන්නකො නේ මොනවද කරන්න කියලා. ඒ ඇවිද ගන්න බෑ සමහර අය. අපි අවුරුදු 2කට මොනවද කරන්නේ කියලා හිතන්නකො. ඈ ඉතින් එහෙම ගත්තාම එක එක ප්‍රකාශ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඩයනාගේ ජීවිත කතාව ගැන යා කියන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් එක ගැන ගොඩක් දේවල් කියන්න පටන් ගන්න තියෙනවා. හරිද? ඊට පස්සේ විශේෂයෙන්ම දැන් ওই ගොඩක් කට්ටිය මේක ගැන අවධානය යොමු කරලා තියෙන්නේ මේ පොඩි දරුවා කියලා තියෙනවා. බ්‍රිතාන්‍ය රජපෞල ඔය ස්කොට්ලන්තෙට ගියාම ඒගොල්ලෝ නැවතින මාලිගාවක් තියෙනවා. හරිද? අන්නේ මාලිගාවේ තියෙන ආකර්ෂණීය තැන් සහයි මාලිගාව ගැන විස්තර මේ දරුවා අපුරුවට කියන්න පටන් ගන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉතින් පිටස්තර කෙනෙක්ට ওই මාලිගාවට යන්නත් බෑ. ওই මාලිගාවේ මේ දරුවා කියන තැන් වල තියෙන විස්තර දන්නේ නෑ. දන්නේ නැත්නම් දැන් ඔයාලා ගෙදර බලන්න ගියාම ගුහාවක් වගේ නේ බබා. ඒ හදලා තියෙන විදියනේ. හදලා තියෙන විදිය. ඒක රජමාලිගාවක් වගේ හදලා තියෙන පුරාණ. එතකොට ඒක පිටිපස්සට කුණු කන්දකුත් තියෙන එකනේ. ඒ ඔබලා ගෙදරනේ. එතකොට ඒ ඔයාලා ගෙදර ගත්තාම තියෙන දේවල් ඇත්තට අපි ජීවිතේට දන්නේ නැහැ නේ මොනවද තියෙන්නේ කියලා ඕකස්සේ. අපි වැද්ද ගන්න නැහැ කිනේ වැද්ද ගත්තා විතරන ගන්නේ. හැබැයි ඔක අනිත් පැත්ත ඔයා අපේ ගෙදර නම් අස්සම් මුල්ලන් නැහැ දන්නවද ඕපේ හොයන හිතේ. දැන් මේ දරුවා අර රජමාලිගාවේ අසක් මුල්ලක් නැහැර තියෙන තැන්වල තියෙන විස්තර ටික පොඩි කාලෙම කියන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ දෙමව්පිය එක්කන් ගිහිල්ලත් නැහැ මාලිගාවට. ඊළමයා දැකලත් නැහැ. හිතාගන්න බෑ එහෙම කොහොමද කියන්නේ කියලා. අන්න ඒ නිසා තමයි මේක මේ අවධානය හැමෝගෙම යොමු වෙලා තියෙන්නේ. හරිද? හැබැයි ඉතින් කොහොම වුණත් තව කොටසක් මෙහෙම කතාවකුත් කියනවා. හරිද? දැන් මෙයාගේ තාත්තා ජනප්‍රිය නළුවෙක්නේ. ඔව්. ඉතින් ඒ නිසා සමහර ලාවට මේක විවේචනය කරන අය කියනවා එහෙම වෙන්නේ කොහොමද එහෙම මේ එහෙම ඔය පුනරුත්පත්ති කියලා ඒව නැහැ. අර එහෙම විශ්වාස කරන කොටසකුත් තියෙනවා නැහැ කියලා. නැහැ. ඒගොල්ලන්ගේ අගමැහැ හිටිට කොහොමවත් දෙන්නේ නැහැ නේ. වෙනස්නේ ඔව්. සමහරු කියනවා එහෙම කොහොමද වෙන්නේ? එහෙම ඔය බොරු කතා. ඔය ෂුවරකට ඔය ළමයාගේ තාත්තා අනිවාර්යෙන් ඔය ළමයාට ඔවා කියලා දීලා ඔය තාත්තා නළුවා නම් ඉතින් අනිවාර්යෙන් පුතත් නළුවානේ. ඈ පුතාට මේ තරංග පාන්න. ඔය කියලා දීලා කරන දේවල් එහෙම කියලා සමහර කොටසකුත් මේක විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඔව්. එනිදි කොහොම වුණත් දැන් ඔය පුනරුත්පත්ති ගැන පරිශන කරන අය ඉන්නවනේ. අන්නේ ඒගොල්ලෝ දැන් මේ පොඩි පැටියව අරගෙන එනිදි මේ සම්බන්ධ පරිශන කරනවා කියලා තමයි ඉතින් ආරංචිය තියෙන්නේ. අපිට රවටික දවසින් ආරංචි වෙන්නේ මොනවද වෙලා තියෙන්නේ මොනවද විස්තර නෑ ඩයනන්ට මොකද වුනේ? ඇත්තක් නේ මොනවද දැන් ආරංචි වෙන්නේ බබා? ඔයා ඔය කියන හිතන්න මේ වෙලාවේ චාල්ස් ගේ හાર્ට් බීට් එක කොහොමද කියයිද? ඒක පුරියත් තියාරේ.